අත්තමුලා කත කතා පහට ඔයාව ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් පොරොන්දු වෙච්ච විදියට අද මම කතා කරන්න හදන්නේ කොහොමද මේ පුංචි පුංචි පුරුදු අපේ ජීවිතයට ඇති කරගන්නේ, ඒ තුළින් කාලයක් ඇතුළතදී ලොකු වෙනසක් ලබා ගන්න. පළවෙනි එක තමයි ඔය පෙන්නන්නේ. මම මේ දැන් අද බෙදාගන්නේ මම ඇති කරගත්ත පුංචි පුරුදු. එකක් තමයි උදේ පාන්දර 5:00 අතර හැරෙන එක. බලන්නක කන්ද උඩින් ඉර නැගගෙන එන බවට ලක්ෂණ තියෙනවා. හැබැයි තාම අපිට ඉර පේන්න ඇවිල්ලා නැහැ. මෙන්න මේ වගේ උදේ පාන්දර නැගිට්ටාම හිත ගොඩාක් සන්සුන්. ඒ මොකද ගොඩාක් පරිසරය නිහඬයි. නිහඬ පරිසරයක් අපේ හිත සන්සුන් කරනවා. ගෙවල් ඇතුලේ කොච්චර කලබල කැලකෝලාහල තිබුණත්. දෙවැනි පුරුද්ද තමයි රෑ නිදාගන්න යන්න ඉස්සෙල්ලා මෙන්න මේ විදියට කුස්සිය අස් කරලා භාජන හෝදලා වේලෙන්න තියලා යන එක. එතකොට උදේට මට නැගිට්ටාම හරි පිරිසිදු හිස් කුස්සියක් තියෙනවා. මට තියෙන්නේ බඩු ටික හිමීට කබඩ්සල්ට දාන්න විතරයි. ඉතින් මෙන්න මේ වගේ පුංචි පුරුදු අපේ ජීවිතයේ සමහරක් වෙලාවට තිබුණේ නැති, එහෙම නැත්නම් ජීවිතේ කොටක් අවුල් වෙලා කියලා දැනෙනවා නම් මෙන්න මේ වගේ පුංචි පුරුදු වලින් තමයි පටන් ගන්නෙ. අපි මනෝපදේශනයේදී මේකට කියනවා මයික්‍රෝ හැබිට්ස් කියලා. සාමාන්‍යයෙන් මම ඇඩ්වයිස් කරන්නේ අවුරුද්දකට මයික්‍රෝ හැබිට්ස් 12ක් අපිට පුරුදු වෙන්න පුළුවන් නම් 10ක් හෝ 12ක්. එක පාරට ගොඩාක් කරන්න අපිට බෑ. අපි ඒ නිසා ප්‍රොඩක්ටිව් විදියට, එහෙම නැත්නම් අචීවබල් විදියට මාසෙකට එකක් දෙකක් වගේ පුරුදු වෙනවා. ඒක හොඳට පුරුදු වුණාම ඊළඟේවා අන්න ඒ විදියට. ඊගාව එක තමයි මම එක එක විදියට කාලෙන් කාලෙට කොෆි එක හදනවා. ඉතින් කොයි විදියට හැදුවත් මේ කෝපි එක හදන වෙලාව කියලා කියන්නේ මේ සුවඳවල් වලට, සද්දවලට, රසයට මගේ ආයතන පහේ සතිමත් බව අවදි කරලා තියාගන්න උත්සාහ කරන අවස්ථාව. මෙන්න මේ වගේ උදේ එක ඇක්ටිවිටි එකක් තමන්ට සතිමත් බව පිටවා ගන්න තියාගන්න පුළුවන් නම් ඒකත් ගොඩාක් හොඳ පුරුද්දක් බවට පත් වෙයි. ඔන්න බලන්න දැන් උදේ 7:40 විතර මං හිතන්නේ වෙනකොට ඔන්න ඉර නැගගෙන එනවා. මේ වගේ ටිකක් පරක්කු වෙන්නේ අපිට එළිය වැටෙන අපිට දැන් ඕටම් හින්දා. ඊළඟට මම ඇති කරගෙන තියෙන තව පුරුද්දක් තමයි කොච්චර සීතල කාලයක වුණත් උදේට මෙන්න මේ විදිහට දොරවල් ජනෙල් ඇරලා ඉර එළිය, ඊළඟට හොඳ නැවුම් වාතාශ්‍රය ගෙදරට ඇතුළට එන්න ඉඩ සලස්සලා තියෙන එක. මේක හරිම වැදගත්. මොකද අපි නිදාගෙන නැගිටිනකොට ගෙදර ඉන්න හැමෝගෙම අවුට් ප්‍රෙත් එක ඒව තමයි එකතු වෙලා තියෙන්නේ ගෙදර. ඉතින් ඒව හොඳට එළියට යන්න, ඊට පස්සේ නැවුම් වාතාශ්‍රය ගේ ඇතුළට එන්න ඉඩ හරි ගස්සන එක. තව පුරුද්දක් තමයි මම ඇති කරගෙන තියෙන පුළුවන් තරම් ඕගැනික් ෆුඩ් කන එක. මම දන්නවා ඕගැනික් ෆුඩ් ගොඩක් ගණන් කියලා. පුළුවන් අයට ගෙවල් වල පොඩ්ඩක් එළවලු පළතුරු වවා ගන්න පුළුවන් ඉඩ පහසු තියෙන කෙනෙකුට. එහෙම නැත්තම් ගණන් වුණත් මං කියලත් ඇති මීල් ප්ලෑන් එකක් හදාගෙන සතියට ඒකට අවශ්‍ය විදිහට බඩු ගේනවනම් බඩු අපත යන්නේ නැහැ. හරි පොඩ්ඩයි අරගෙන එන්න ඕනේ. පෝෂදායි ගුණය, ඊළඟට අපි එක එක පෙස්ටිසයිඩ්ස් ගහපුවා නෙවෙයි කන්නේ, ඒ වගේ ගොඩාක් අපිට ප්‍රයෝජන හම්බ වෙනවා ඒ තුළින්. මගේ කටහඬ අද චුට්ටක් බර වෙලා වගේ ඇති. මොකද හෙම්බිරිස්සාවක් හැදිලා හිටියා දවස් දැන් මේ දෙක තුන්වෙනි දවස් විතර යන්නේ. ඉතින් මේ විදියට මේ ජනෙල් ඇරලා හැම තියෙනකොට හොඳට ඉර එළිය කාපට්ස් වලට පැලව තියෙනවා නම් ගේ ඇතුලේ හැම දෙයකටම ඉර එළිය ලැබෙනවා.
ඉතින් මෙන්න මේ දේවල් ජීවිතයට එකතු කරගන්න මහා ලොකු විපර්යාසයක් කරන්න ඕනේ නැහැ. එක හැබිට් එකකට යන්නේ විනාඩි 5ක්. එහෙම නැත්නම් ඊටත් අඩු කාලයක්. ඉතින් මේ වගේ චූටි චූටි 1-2 ජීවිතේට හැබැයි කන්සිස්ටන්ට්ලි මේක හැමදාම කරන විදියට කරගෙන යනවනම් ගොඩක් ප්‍රතිඵල හම්බෙනවා. ඒ මගේ මදර්ස් ඩේ කාඩ් එක මේ සැරේ පපාගෙන් හම්බෙච්ච ධෝනිගෙන් අපේ. ඊළඟට තව හැබිට් එකක් තියෙනවා මම පුරුදු වෙච්ච. ඒ තමයි මෙන්න මේ විදිහට දැන් උදේ කෑම කාලා කෝපි බීලා එහෙම ඉවරයිනේ. දැන් ඔන්න ඒ භාජන ටික ඒ වෙලාවෙම හොදලා පැත්තකින් තියලා තියෙන එක. මොකද ඊට පස්සේ දවල්ට උයන වෙලාවට ආවහම එහෙම මට සිංක් එක ගාව හිස්, ඊළඟට භාජන හේදිලා තියෙනවා, කාට හරි තේ එකක් පොන්න එහෙම වගේ ඕනනම් කෝප්ප ටික ඔක්කොම හේදිලා තමයි තියෙන්නේ. ඒ වගේ පුංචි දේවල් ගොඩාක් ලොකු හිතේ සැනසීමක් ගෙනල්ලා දෙනවා ජීවිතේට චුට්ට චුට්ට පුරුදු කරගත්තාම. මං ඉතින් මේ ලොක්ෙක් වගේ මේවා පෙන්නුවට මේ මමත් අවුරුදු 10ක් 12ක් තිස්සේ ජීවිතේට හැමීට හැමීට පුරුදු කරගත්ත ගොඩාක් දේවල් වලින් ටිකක්. ලොකු දේවල් ලොකු චේන්ජස් අපේ ජීවිතේ වෙන්නේ මෙන්න මේ මයික්‍රෝ හැබිට්ස් අපි කොයිතරම් දුරට පුරුදු කරගන්නවද කියන එක අනුවයි. ඊළඟට මම පුරුදු කරගෙන තියෙන තව දෙයක් තමයි ඒ කෑම වෙලාවට පුළුවන් තරම් නැවුම් ආහාරයක් පිළියෙල කරගන්න එක. ඒ කියන්නේ දැන් බ්‍රෙක්ෆාස්ට් එකට ඒ වෙලාවේ තමයි හදලා කන්නේ. ලන්ච් එක දැන් මේ ලන්ච් ගන්න වෙලාවේ තමයි හදලා කන්නේ. මේක හැමදාම මටත් ඇත්තටම කරන්න වෙන්නේ නැහැ. සමහරක් වෙලාවට රැට කවුරු හරි එනවනම් ටිකක් වැඩිපුර ඉවුවොත් එහෙම ඒක ඉතුරු වෙනවා. එතකොට ඒ ලෙෆ්ට් ඕවර්ස් පහුවදා ලන්ච් එකට හරි ඩිනර්කට හරි ගන්න වෙලාවල් තියෙනවා. ඉතින් මේ ගී චුට්ටක් එක්ක ස්ටර් ෆ්‍රයිඩ් බ්‍රොකලිනි කන්න අපේ ගෙදරයි හරි ආසයි. මගේ මහත්තයයි දුවයි මේ දුවගෙන ඇවිල්ලා ඒගොල්ලොත් කනවා. බෙදලා දෙන්නත් ඉස්සෙල්ලා. ඊළඟට මම පුරුදු වෙලා තියෙන වැදගත්ම පුරුද්ද මගේ ජීවිතයේ දැන් අවුරුදු 10ක් විතර මම එක දිගට කරන ග්‍රවුන්ඩින්. සෙරෙප්පු සපත්තු ගලවලා මෙන්න මේ විදිහට තමන්ට තියෙන එලිමහන් බිමක සිහිය සතිය පාදේ පිහිටවාගෙන එහෙම නැත්තම් ඇහෙන ශබ්දවලට ඒ වගේ අවධානයෙන් ඇවිදින එක. ඉතින් ඔයාගේ ජීවිතයට ගැළපෙයි කියලා හිතෙන පුංචි පුංචි පුරුදු ටිකක් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න අපි ඒව ගැන ඉස්සරහට ආයෙ කතා කරමු. සුබ දවසක්.